වස්සාන කාලෝ මේ වස්සාන කාලය අවබෝධ කළ යුතු වූ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සංසාරේ පෙරු අනන්ත පාරමී බලයෙන් ස්වයං භෝ ඥානෙන්ම අවබෝධ කොට වදාළ ලෝපහලවේ වදාළ උත්තරීතර ශාස්ත්‍රවරයාණන් වහන්සේටයි පින්වතුනි ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා අපි ගෞරවයෙන් නාමන්ත්‍රණය කරන්නේ ගෞරවයෙන් සරණ යන්නේ ඒ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් අවබෝධ කොටගෙන ලෝක සත්වයාගේ යහපත පිණිස වදාළ උතුම් ධර්ම කොටස අතරත පින්වතුනි අද මේ ධර්ම දේශනාව සඳහා අප මාතෘකා කරගන්නට යෙදුණි බෞද්ධ පින්වතුන් නිරන්තරයෙන්ම භාවිතා කරන මේ බුද්ධ ශාසනයේ ඊතාමත්ම ප්‍රකට බෞද්ධ ජීවිතය හා ගෞරවයෙන් බැඳී පවතින නිරන්තරයෙන්ම ගෞරවයෙන් භාවිතා කරන ඊතාමත්ම ප්‍රකට සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව මාතෘකා කළ සැනින් අපේ පින්නතුන් දන්නවා සතිපට්ඨාන සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධානතම බලාපොරොත්තුව තමයි එසේත් නැත්නම් බෞද්ධික වීමේ ප්‍රධානතම බලාපොරොත්තුව තමයි සංසාර දුකින් මිදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලීම මෙන්න මේ බෞද්ධකමේ ප්‍රධානතම අපේක්ෂාව සාක්ෂාත් කරගන්නට අනුගමනය කළ යුතු ඒකායන ගමන් මාර්ගයයි තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මේ සතිපට්ඨාන සූත්‍රයේදී විවරණය කොට වදාළේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස්ස ධම්මං නාම කුරුණං නිගමෝ පින්නතුන් දන්නවා මේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කුරු රට කම්මාස්ස ධම්ම කියන නියන්ගමේ වැඩ ඉඳගෙන වර්තමානයේ මේ කුරු රට හඳුන්වන්නේ නව දිල්ලිය ප්‍රධාන නගරය ආශ්‍රිතව පවතින ප්‍රදේශයක් එදා කුරු රට මෙන්න මේ ප්‍රදේශයයි තථාගත බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනා මේ ප්‍රදේශයේදී දේශනා කළා ඒකට හේතුව තමයි මේ සතිපට්ඨාන සූත්‍රය වගේ ගැඹුරු සූත්‍ර දේශනා ග්‍රහණය කරගන්නට ගැඹුරු නුවණක් මේ ප්‍රදේශවාසීන්ට තිබිලා තිබෙනවා ඒ වගේම ඔවුන් ස්වභාවයෙන්ම මේ සතිපට්ඨාන භාවනාවට නැඹුරු පිරිසක් අවමතරමේ ගෙවල් වල සේවය කරන දැසිදස් කම්කරුවන් පවා මේ සතිපට්ඨාන සූත්‍රය භාවිතා කළ වග භාවනා වශයෙන් ප්‍රගුණ කළ වග ධර්මයේ සඳහන් වෙනවා එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාලා ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා මේ මිහිතලේ පටන් බඹලව දක්වාම අවීචේ පටන් භවාග්‍රේ දක්වාම යම් කෙනෙක් පාරිශුද්ධත්වය අපේක්ෂා කරනවා නම් කුමක්ද පින්නතුනි මේ පාරිශුද්ධත්වය කියා සඳහන් වන්නේ අපේ సంతానගතව පවතිනවා 1500ක් පමණ ක්ලේශ ධර්මයන් අපව නරකට නපුරට පාපයට දුසිරිතයට යොමු කරවන ඒ වගේම සංසාර දුකට අපව යොමු කරවන ක්ලේශ ධර්ම 1500ක් පමණ තිබෙනවා මෙන්න මේ ක්ලේශයන් සෝදා හැර ප්‍රහීන කොට එයින් පාරිශුද්ධත්වේ ලබන්නට ශෝක පරිද්දවානං සමතික්කමාය ශෝකය පරිදේව ඉක්මමාලීම පිණිස නිර්වාණ අවබෝධයෙන් නොකල සාමාන්‍ය සිතට
නිරන්තරයෙන් දැනෙන දෙයක් තමයි මේ ශෝක පරිදේව කියන ස්වභාවයන්. අන්නේ ශෝකේ පරිදේව ඉක්මවාලන්නට ඥායස්ස අධිගමාය ආර්ය අෂ්ටාංගික මාර්ගය සාක්ෂාත් කරගන්නට නිබ්බානස්ස සච්චික්‍රියාය සතර මඟ සතරඵල පිළිවෙලින් අභිමත බෝධියෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මෙන්න මේ කියන්නට යන අර්ථ සිද්ධිය යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ අන්නේ අර්ථ සිද්ධිය සලසා ගැනීමෙහිලා උපකාර වෙන ඒකායන ගමන් මාර්ගයේ තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ විවරණය වෙන කර්මස්ථාන භාවනා මාර්ගය. මෙතනදී මේ සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටවාලීම. සිහිය පිහිටවාලීමටයි සතිපට්ඨානය කියලා හඳුන්වන්නේ. එතකොට බෞද්ධ ශ්‍රාවකයෙකු විසින් තමන්ගේ සිහිය පිහිටවා ගත යුතු අරමුණු සතරක් තමයි සතර සතිපට්ඨානය වශයෙන් හඳුන්වන්නේ. පින්නතුනි, නිර්වාණය අපේක්ෂා කරන පුද්ගලයෙකු ඒ නිර්වාණ අර්ථ සිද්ධිය සාක්ෂාත් කරගන්නට දියුණු කරගත යුතු ගුණධර්ම පෙළේ ඉතාමත්ම අවශ්‍ය කරන ගුණයක් තමයි මේ සිහිය කියලා කියන්නේ. දැන් සාමාන්‍ය ජීවිතේටත් අපිට මේ සිහිය නැත්තම් මොනම කාරණයක්වත් සර්ව සම්පූර්ණයෙන් කරගන්නට බෑ. අධ්‍යාපනය ලැබන පුංචි දරුවෙක් වෙන්නට පුළුවන්. එසේත් නැත්තම් යම් රැකියාවක යෙදෙන ලෞකික ජීවිතයේ වගකීම් සම්භාරයක් ඉෂ්ට කරන වැඩිහිටියෙක් වන්නට පුළුවන්. සමාජයේ මොන තරාතිරමක ජීවත් වුණත් මේ හැමදෙනාගේම එදිනෙදා ජීවිතයේ ලෞකික ජීවිතයේ ඒ කටයුතු කාරණාවන් සම්පූර්ණ කරගන්නට අනිවාර්යෙන් තිබිය යුතු ස්වභාවයක් තමයි සිහිය කල්පනාව. එතකොට මේ බෞද්ධයන් වශයෙන් අපිට ඕමනා කරන සිහිය ක්‍රමක්‍රමෙන් දියුණු වුණාම නිර්වාණ අවබෝධය කරා යන ගමන් මාර්ගය ප්‍රකට කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ සිහිය පිහිටවීමේ සිහිය දියුණු කිරීමේ අරමුණු හතරක් තමයි සතර සතිපට්ඨානය වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළේ. කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. හැබැයි මේ සිහිය නිවනට උවමනා කරන සිහිය නැමැති ධර්මතාවය හුදකලාව දියුණු වෙන ධර්මයක් නෙමෙයි. මේ සිහියත් එක්කන් දියුණු වේතු තවත් ගුණධර්ම තිබෙනවා. ආතාපි කෙලෙස් තවන වීරිය පවතින්නට ඕන. සම්පජානෝ මනා නුවණ පවතින්නත් ඕන. කෙලෙස් තවන වීරිය මනා නුවණ. අභිජ්ජා දෝමනස්සං ඒ වගේම ධර්මතා දෙකක් බැහැර කරන්නට ඕන. මොනවද මේ බැහැර කර යුතු ධර්මතා දෙක? අභිජ්ජා දෝමනස්සං දැඩි ලෝභය සහ දැඩි ක්‍රෝධය, දැඩි වෛරය. මෙන්න මේ වෛරයත් එසේ නැත්තම් ලෝභයත් ද්වේෂයත් ප්‍රහීන කරලා මේ ධර්මතා දෙකම සිතින් අයින් කරලා එයින් තොරව කෙලෙස් තවන වීරියෙන් යුක්තව මනා කල්පනාවෙන් නුවණින් යුක්තව මෙන්න මේ කාරණා හතරට සිහිය යොදන්නට අවශ්‍ය කරනවා. කායේ කායානුපස්සී විහෙරති, තමන්ගේ මේ කයෙහි කය අනුව බලමින් වාසය කිරීමට යම් යෝගාවචරයේ බෞද්ධයෙක් එහෙම නැත්නම් නිර්වාණය අපේක්ෂා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන මේ සිව්වන පිරිස අතරින් යම් කෙනෙක් උත්සාහවත් වෙනවා. වේදනාංශ වේදනානුපස්සී විහෙරති, නවවැදේරුම් වූ වේදනාව අනුව තමන්ගේ සිහිය පිහිටුවන්නට උත්සාහ කරනවා. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති, ඒ වගේම 16 වැදෑරුම් වූ සිතෙහි සිතිවිලි අනුව බලමින් වාසය කරන්නට පුරුදු වෙනවා. ඒ වගේමයි ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති, තමන්ගේ సంతානයේ පහළවන පංච නීවරණ ධර්ම, ඒ වගේම අධ්‍යාත්මික බාහිර ආයතන,
එවැගේම බොජ්ජංග ධර්ම එවැගේම ආර්ය සත්‍ය ධර්ම මෙන්න මේ ධර්මතා පිළිබඳව සිහිය දියුණු කරනවා මෙන්න මේ කියන්නට යදුන ආකාරයට කයෙහි කයානු බලමින් වාසය කරන්නට පුහුණු කරනවා එවැගේම වේදනාවන් අනුව බලමින් වාසය කිරීමට පුහුණු කරනවා එවැගේම සිතෙහි සිටිවිලි ධාරාවන් අනුව වාසය කිරීමට පුහුණු වෙනවා එවැගේම තමන්ගේ సంతානයේ අර නීවරණ ධර්ම ආදී ධර්මතාවන් බලමින් වාසය කරනවා මෙන්න මේ විදිහට සතර සතිපට්ඨාන ධර්මය අනුව යම් කෙනෙක් තමන්ගේ ආත්ම භාවය පරිහරණය කරනවා නම් අන්නේ දිවරදි ආකාරයෙන් ජීවන ජීවිතයමයි පින්නතුනි උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස ඒ කායන මාර්ගයේ බවට පත්වන්නේ අපි විමසා බලමු පින්නතුනි කුමක්ද මේ කයෙහි කය අනුව බලමින් වාසය කිරීමේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කතංච භික්කවේ භික්කෝ කායේ කායානුපස්සේ විහෙරති මහණෙනි කොහොමද මේ බුද්ධ ශාසනයේ නිවන් අපේක්ෂා කරන යෝගාවචරයා කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ ඉද භික්කවේ භික්කෝ අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා පල්ලංකං ආභුචිත්වා උජුංකායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වස්ස සතේ සතෝ පස්ස සතේ යම් කෙනෙක් ආරණ්‍යයකට වෙන්නට පුළුවන් එහෙම නැත්නම් ගසක් මුලකට වෙන්නට පුළුවන් නොයසේනම් හිස් ගේකට වෙන්නට පුළුවන් මේ යම් විවේක ස්ථානයට ගියපු පුද්ගලයෙක් පරයන්කේ බැඳ ඒ වගේම කය ඍජුව වාඩි කරගෙන සෝ සතෝ වාස්ස සතේ සතෝ පස්ස සතේ කර්මස්ථානයට සිහිය පිහිටවාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා මෙන්න මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටවා ගන්නවා දැන් පින්නතුනි අපි නිරන්තරයෙන්ම ඉපදුන දා පටන්ම මරණය දක්වාම අතරක් නැර කරන දෙයක් තමයි මේ හුස්ම ගැනීම හුස්ම හෙලීම කොහොමද අපි මේ කාර්ය කායානුපස්සන සතිපට්ඨානයේ බවට පත් කරගන්නේ නිරන්තරයෙන් කරන දෙයක් තමයි මේ හුස්ම ගැනීම හුස්ම හෙලීම මේ භාවනාවක් බවට පත් කරගන්න නම් මෙතන සිහිය දියුණු කරන්නට උවමනා කරනවා ඒ වගේම නුවණ දියුණු කරන්නට උවමනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී වගේම විනය පිටකේ පරාජික පාළියේදී තවත් බොහෝ සූත්‍ර දේශනා වලත් මේ ආනාපාන සති භාවනාව පිළිබඳව දීර්ඝ විස්තරයක් දේශනා කරලා තිබෙනවා. එතකොට මේ සතර සතිපට්ඨානයේදීත් කායානුපස්සනාවේ මුලින්ම බුදුරජාණන් වහන්සේ අපේ අවධානය යොමු කරවන්නේ ආනාපාන සති භාවනාවට. මෙන්න මේ ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන් යම් ශ්‍රාවකෙක් පුහුණු කරනවා නම් එය කායානුපස්සනා සතිපට්ඨානයයි. තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන ගන්න හෙල්න හුස්ම රැල්ල පාසාම එකම හුස්ම රැල්ලක්වත් සිහියෙන් නුවණින් තොරව ගන්න හෙලන්නේ නැහැ. ගන්න හෙලන හැම වාරයක් වාරයක් පාසාම සිහියෙන් නුවණින් යුක්තව ආශ්වාස ප්‍රාශ්වාස කයට අවධානය යොමු කරගෙන ඒ යෝගාවචරයා සිහිය දියුණු කරනවා. මෙන්න පළවෙනි කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පුනච්ච පරං භික්කවේ භික්කෝ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති සෑම අවස්ථාවකදීම ඉරියාපත භාවනාව සෑම අවස්ථාවකදීම තමන් ගත කරන හැම ඉරියව්වකම දැන් අපි පවත්වන ඉරියව් සතරක් තිබෙනවානේ
සක්මන එවැගේම සිටගෙන සිටීම එවැගේම වාඩි වී සිටීම සැතපෙන ඉරියව්ව මෙන්න මේ සෑම ඉරියව්වකදීම එවැගේම අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ඉදිරියට යෑම ආපසු පැමිණීම එවැගේම ශරීරයේ කරන කරන සෑම ක්‍රියාවක් ක්‍රියාවක් පාසාම අපේ සිහිය නුවණ දියුණු කරනවා දැන් බොහෝ විට මේ සතිපට්ඨාන භාවනාව පිළිබඳව නිවැරදි අවබෝධයක් පුහුණුවක් නොතිබ්බොත් එහෙම ගමන් කරනකොට ඒ වගේම මොනියම් හෝ ඉරියව් පවත්වනකොට මමය මගේය කියන ආත්ම සංඥාව යම් කෙනෙකුට ඇතිවන්නට පුළුවන් මෙන්න මේ මමය මගේය කියන ආත්ම සංඥාව බැහැර කිරීමටයි තථාගතයන් වහන්සේ මේ ඉරියාපත භාවනාව දේශනා කොට වදාලේ කායානුපස්සනා සතිපට්ඨානයක් වශයෙන් එනිසා ඒ ඉදිරියට යෑම ආපසු පැමිණීම ඒ වගේම අත්පා දිගහැරීම වටපිට බැලීම මෙන්න මේ ක්‍රියාවක් ක්‍රියාවක් පාසාම සිහිය නුවණ යොදා යම් කෙනෙක් සෑම මොහොතකදීම නුවණින් යුක්තව තමන් ගිරියව පරිහරණය කරනවා එය සතිපට්ඨාන භාවනාව බවට පත් කරගන්නවා පුනච්චපරං භික්කවේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති තිතෝවා තිතෝම් හීති පජානාති නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති සයානෝවා සයානෝම් හීති පජානාති ඒ වගේම වාඩි වී සිටීමේදී වාඩි වෙලා ඉන්නවා කියන ඉරියව්ව මෙනෙහි කරනවා සිටගෙන සිටිනකොට සිටගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කරනවා ඒ වගේම සක්මනේදී සක්මනේ ඉරියව්ව මෙනෙහි කරනවා ඒ වගේම නිදාගෙන සැතපෙන ඉරියව්වෙන් ඒ ඉරියව්ව මෙනෙහි කරනවා ඒ ඉරියව්වේදී කිසියම් ක්ලේශයක් නූපදින ආකාරයට සිහිය දියුණු කරනවා දැන් මේ ඉරියාපත භාවනාවේදී ඇති විශේෂත්වය තමයි සමහර විට වාඩි වෙලා ඉන්නකොට මමය මගේය කියන හැඟීම ඇති වෙනවා මෙන්න මේ මමය මගේ කියන ආත්ම සංඥාව නැතිවීම පිණිසයි අපේ ඉරියව්ව භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරන්නේ එසේත් නැත්නම් ගමන් කරනකොට සමහර විට හිතෙනවා මම මේ ගමන් කරනවා කියන හැඟීම ඇති වෙනවා මෙන්න මේ සංඥාව වැරදි සංඥාව නැතිවීමටයි අපි මේ ගමන් කිරීමේ ඉරියව්ව භාවනාවක් බවට පත් කරන්නේ තමන්ගේ පියවර එසවීම පියවර නැවත තැබීම ඒ ගතවන කාල පරාසය තුළ ශරීරය පැවතීම මේ අවස්ථාවන් විවිධාකාරයෙන් දකිමින් බලමින් හැම අවස්ථාවකදීම නුවණ පිහිටවන්නට යම් යෝගාවචරයක් පුහුණු වෙනවා පුනච්ච පරම් භික්කවේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කොට වදාලා තමන්ගේ මේ ශරීරයේ පවතිනවා පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව අපේ මේ ශරීරයේ සකස් වෙලා තිබෙන්නේ පින්නතුනි පඨවි ධාතුවෙන් ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් මෙන්න මේ ධාතු හතර මෙනෙහි කරනවා පඨවි කියලා කියන්නේ තද ගතිය ආපෝ ධාතුව කියන්නේ වැගිරෙන ස්වභාවය තේජෝ ධාතුව කියන්නේ උෂ්ණත්වය ඒ වගේම වායෝ ධාතුව කියන්නේ සුළඟ මෙන්න මේ ශරීරයේ සකස් වෙලා තිබෙන ධාතුන් හතරම මෙනෙහි කරනවා මේක ධාතු මනසිකාර භාවනාව ඒ වගේම තවත් මේ කායානුපස්සනා සතිපට්ඨානයට අන්තර්ගත වෙනවා මේ කෙස් ලොම් නියදත් සම්මාදී මේ දෙතිස් පුනපේ මෙනෙහි කිරීම පුනචපරං භික්කවේ භික්කෝ ඉමමේව කායං උද්ධං පාදතලා අදෝකේ සමත්තකා තච පරියන්තං පූරං නානප්පකාර සසුචිනෝ පච්ච වෙක්කති අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ අපි මේ ශරීරය සකස් වෙලා තිබෙනවා පින්නතුනි කොට්ටාශ 32කින් මෙන්න මේ කොට්ටාශ 32ට ද්වත්තිංසාකාරය කියලා කියනවා මෙන්න මේ කුණප කොට්ටාශ 32 අපි එකින් එක වෙන වෙනම
භාවනාවට නගනවා පළමු වශයෙන්ම කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන මේ තච පංචක කර්මස්ථානයේ වඩනවා ඒ වඩගෙම මේ කොටස් පහට පහ බෙදාගෙන ඒ තුල අපේ සිහිය පිහිටවාගෙන මේ ශරීරයේ පිළිබඳ තියෙන සුභ සුඛ සංඥාව දුරු කරගන්නට මේ ශරීරයේ පිළිබඳ තියෙන මමත්වය මේ ශරීරයේ පිළිබඳ තියෙන ආත්ම සංඥාව මේ භවයේ පිළිබඳ තියෙන ශරීරයේ පිළිබඳ තියෙන චන්දරාගය ආශාවේ ඇල්ම දුරු කරගන්නට පින්නතුනි යම් කෙනෙක් මේ විදිහට මේ කය සකස් වෙලා තිබෙන කෙස් ලොම් නිය දත් සම්මාදි මේ කොට්ටාශ 32 අනුක්‍රමයෙන් මෙනෙහි කරනවා මෙහෙම මෙනෙහි කරනකොට මේ පුද්ගලයාට වැටහෙනවා මේ ශරීරයේ සකස් වෙලා තිබෙන්නේ කෙස් වලින් ලොම් වලින් නිය වලින් මේ විදිහට මේ කුණප කොට්ටාශ වලින් මේ ශරීරයේ හොඳයි සුභයි සාරයි කියා ගත යුතු කිසිම දෙයක් නැහැ මේ ශරීරයේ අනිත්‍යෝද දුක්ඛෝද අනාත්මෝද අසුභෝද කුණප කොට්ටාශක්ය කුණප කොට්ටාශක්ය කියා යම් යෝගාවචරයෙකුට යථාභූත ඥාන දර්ශනය පහළ කරගන්නට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ නිසා මෙන්න මේ ද්වත්තිංසාකාරේ හෙවත් මේ පිළිකුල් භාවනාව කායානුපස්සන සතිපට්ඨාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කොට වදාලා පුණිච්චපරං භික්කවේ භික්කෝ සේයතාපි පස්සේය සරේරං සීවති කාය චඩ්ඩිතං ඒකාහමතං වා ද්විහමතං වා ත්‍රිහමතං වා උද්ධමාතකං විනීලකං විපුබ්බකජාතං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවේ ඒතං අනතීතෝති ඊළඟට කායානුපස්සන සතිපට්ඨාන ඉදිරිපත් කරනවා නව සීවතිකය දැන් ආනාපාන සති භාවනාව පිළිබඳ ඉගැන්වුණා ඒ වගේම ඉරියාපත භාවනාව ඒ වගේම ධාතු මනසිකාර්ය ගත්තිංසාකාර්ය මින් අනතුරුව බුදුරජාණන් වහන්සේ අපේ අවධානය යොමු කරවන්නේ මේ නව සීවතිකයට දැන් මේ කාලේ වගේ නෙමෙයි අතීතයේදී බොහෝ විට දැක ගන්නට ලැබුණ සොහොන්වල තැන් තැන්වල දාලා තිබෙන මලමිනි මෘතදේහයක් මැරිලා එක දවසක් ගිය නැත්නම් දවස් දෙකක් ගත වුණ නැත්නම් දින තුනක් ගත වුණ ඉදිමී ගිය ඕජා වැගිරෙන ඒ වගේම සතුන් විසින් කන ඒ වගේම ඇට සැකෙල්ලක් බවට පත් කළ ඒ වගේම කෑලි කෑලි කොටස් වුණ මෙන්න මේ විදිහට පිළිකුල් සහගත දුගඳාමන පණුවන් ගැවසේ ගත්ත යම් මලකුණක් යෝගාවචරයේ දකිනවා අයම්පිකා අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ මාගේ ශරීරේටත් මේ ස්වභාවයමයි උරුමවන්නේ ඒවං භාවෝ මගේ ශරීරේටත් මේ ස්වභාවය උරුමයි ඒතං අනතීතෝති මගේ ශරීරයත් මෙබඳු තත්වේ නොඉක්මවා සිටි ශරීරයක් මෙන්න මේ විදිහට ඒ මලකුණත් තමන්ගේ ශරීරයත් ගලපා බලමින් ඒ යෝගාවචරයා තමන්ගේ නුවණ මානසිකාරයේ මෙහෙවන්නට සමර්ථ වෙනවා සිහිය දියුණු කරනවා මෙන්න මේ විදිහට මේ නවසීවිතකයත් ඒ වගේම මුලින් සඳහන් වුණ කර්මස්ථාන සියල්ලත් මේ විදිහට සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනාවේදී තථාගත බුදුරජාණන් වහන්සේ භාවනා ක්‍රම 14ක් උගන්වා වදාළා මේ භාවනා ක්‍රම 14ෙන් මේ ඉගැන්වෙන්නේ ඒ ඒ අරමුණවල සිහිය පිහිටුවීම දැන් යම් යෝගාවචරේ තමන් කැමති යම් භාවනා අරමුණක සිත පුහුණු කරනවා නම් විශේෂයෙන්ම තමන්ගේ චරිතානුකූල වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ උපදේශයෙන් මේ සඳහන් කරන්නට යෙදුන ආනාපාන සති භාවනාව වන්නට පුළුවන් ඒ වගේම ඉරියාපත භාවනාව වන්නට පුළුවන් ඒ වගේම වෙන මොනියම් හෝ භාවනාවක් වන්නට පුළුවන් තමන්ගේ චරිතානුකූල කර්මස්ථානයක් අනුක්‍රමයෙන් දියුණු කරමින් නිරන්තරයෙන් මේ ඔස්සේ තමන්ගේ සිහිය දියුණු කරනවා
එය කායානුපස්සනා සතිපට්ඨානේ බවට පත් වෙනවා මේ විදිහට මේ කායානුපස්සනා සතිපට්ඨානේ පීතාමත්ම සැකවින් තමයි ඉදිරිපත් කරන්නට යෙදුනේ මේ සවිස්තරව එකක් එකක් පාසා ඉදිරිපත් කරනවා නම් පැයකින් දෙකකින් නොව දින ගණනාවක් වද විවරණය කළ යුතු මහා ධර්ම භාණ්ඩාගාරයක් තමයි මේ සතිපට්ඨාන සූත්‍රය එනිසා අපි මෙහි යම් ලේෂයක් පමණයි යම් සංඥාවක් පමණයි මෙසේ සැකවින් ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ ඊළඟට විමසා බලමු පින්වතුනි මේ වේදනානුපස්සනාව කතංච භික්කවේ භික්කෝ වේදනාස වේදනානුපස්සී විහෙරති කුමක්ද මේ වේදනාව කියලා කියන්නේ දැන් අපි බොහෝ විට මට හරි වේදනාවක් දැනුණා මට හරි වේදනාවේ සිතට වේදනාවක් දැනුණා කියලා මේ බොහෝ විට විවහාරයේ මේ වේදනාව කියන වචනය භාවිත කරනවා වේදනාව කියා අපි අර්ථ බොහෝ විට ඉදිරිපත් කරන්නේ මේ සාමාන්‍ය සීමිත අර්ථයකට පමණයි නමුත් පින්නතුනි ධර්මානුකූලව මේ වේදනාව කියලා කියන්නේ මේ අරමුණක රස විඳ ගන්න ස්වභාවයට වේදනාව කියන්නේ අරමුණක රස විඳ ගන්නා වූ ස්වභාවයට ප්‍රධාන වශයෙන් වේදනා තුනක් පිළිබඳව ඉගැන්වෙනවා සුඛ වේදනාව දුක්ඛ වේදනාව උපේක්ෂා වේදනාව එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාව මෙය මේ වේදනානුපස්සනාවේ ආකාර 9කට බුදුරජාණන් වහන්සේ උගන්වා වදාලා කෙටියෙන් සලකනවා නම් වේදනාව කියලා කියන්නේ සැප් විඳීමකට වේදනාව කියලා කියන්නේ විඳීමකට එතකොට මේ විඳීම සුඛ සහගත විඳීමක් වන්නට පුළුවන් එසේත් නැත්නම් දුක්ඛ සහගත විඳීමක් වන්නට පුළුවන් එසේත් නැත්නම් සුඛ දුක්ඛ දෙකටම නොවැටෙන මධ්‍යස්ථ විඳීමක් වන්නත් පුළුවන් මේ වේදනානුපස්සනා වඩන යෝගියා ඒ තමන්ට දැනෙන වේදනාව අනුව තමන්ගේ සිහිය පිහිටවනවා අර පැරණි කතාවක් තියෙනවා පින්වතුනි තිස්ස කියන ස්වාමින් වහන්සේ නමක් කැලේක භාවනා කරනවා මේ ස්වාමින් වහන්සේ පැවිදි වීමේදී තමන්ගේ සියලුම ධන සම්පත් තමන්ගේ බාල මල්ලීට සොහයුරාට බාර කරලා යාවේ මේ සොහයුරාගේ බිරිඳ කල්පනා කරනවා අර තිස්ස ස්වාමින් වහන්සේ සිවුරු වරලා වොත් නැවත මේ ධනය කොටස් දෙකකට වෙන් වෙනවා ආයෙත් කොටස දෙන්න වෙනවානේ එනිසා සිවුරු වර නොවන ආකාරයට යමක් කරන්නට ඕන කියලා හිතලා හොරුන්ට අල්ලස් දීලා මේ ස්වාමින් වහන්සේව ඝාතනය කරන්න කියලා පිටත් කර හරිනවා මේ ස්වාමින් වහන්සේ බොහොම සිල්වත් ගුණවත් පැවිදි වූ දාපටම් උපසම්පදා වූ දාපටම්ම අනුමත් තේසු අජ්ජේ සුභය දස්සාවේ ස්වල්ප මාත්‍රෝද වරදෙහි බිය දක්නා සුලුව ඉතාමත්ම සිල්වත් ගුණවත් උන්වහන්සේ පිළිවෙත් පුරන්නේ මේ හොරු ඇවිල්ලා මේ ස්වාමින් වහන්සේ වට කරගත්ත ඇයි කියලා විමසුවා ස්වාමීනි ඔබ වහන්සේ ඝාතනය කරන්නයි අපි ආවේ පුළුවන් නම් මට එක දවසකට අවසරයක් දෙන්න මම ඇප වෙනවා ඔබට අද දවස තුල මෙතනින් පැනලා යන්නේ නැහැ ඒ වගේම ඔබලාගෙන් දුරස් වෙලා යන්නේ නැහැ කියලා එක දවසකට ඇප වෙනවා පුළුවන් නම් එක දවසට මට ජීවිතේ දෙන්න මට මේ ධර්මයේ මෙනෙහි කරන්න ස්වාමීනි මේ කැලේ මැද්දේ කවුද ඔබ වහන්සේට ඇප වෙන්නේ කොහොමද ඔබ වහන්සේ ඇප වෙන්නේ කියලා මේ හොරු විමසනවා උන්වහන්සේ මොකද කළේ ඒ ළඟ තිබ්බා ඔසවලා ගන්න පුළුවන් සාමාන්‍ය විශාල ගලක් මේ ගල ඔසවලා අරගෙන තමන්ගේ දෙපා දෙකම විනාශ කරගත්ත කලවායට විනාශ කරගත්ත දැන් උන්වහන්සේට නැගිටලා යන්න බෑ රාත්‍රියේ පුරාවටම මේ ස්වාමීන් වහන්සේ මහත් ඕනෑකමින් ධර්මයේ මෙනෙහි කරනවා භාවනා කරනවා මේ ස්වාමීන් වහන්සේගේ ශරීර වේදනා නිරන්තරයෙන් දැනෙනවා ඉවසා ගන්නට බැරි තරම් වේදනාව ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මේ වේදනානුපස්සනාව අනුපස්සනා වශයෙන් වඩනවා තමන්ගේ ශරීරයේම ඇතිවෙන වේදනාව භාවනාවක් වශයෙන් වඩනවා ඉර උදා වීම සමගම මේ ස්වාමින් වහන්සේ අර වේදනානුපස්සනාව උන්වහන්සේගේ හිත එකඟ වුණා
උන්වහන්සේගේ හිත සමාධිගත හිතක් බවට පත් වුණා. උන්වහන්සේගේ හිත ධාන හිතක් බවට පත් වුණා. විදර්ශනා ඥාන වැඩුණා. මාර්ගඵල පිළිවෙලින් මේ තිස්ස ස්වාමීන් වහන්සේ මහා රහත් භාවයට පත් වුණා කියා ධර්මයේ සඳහන් වෙනවා. සැබවින්ම මේ තිස්ස ස්වාමීන් වහන්සේ මහා රහත් පදවිය ලැබුවේ අර වේදනාව අනුපස්සනා වශයෙන් මෙනෙහි කරලා. එනිසා සුඛ සාගත වේදනාවක් වන්නට පුළුවන්, දුක්ඛ සාගත වේදනාවක් වන්නට පුළුවන්, අදුක්කම සුඛ වේදනාවක් වන්නට පුළුවන්. යම් යෝගාවචරයේකේ වේදනාව තුල තමන්ගේ නුවණ මෙහෙවනා නම්, තමන්ගේ සිත හසුරුවා ගන්න සමර්ථ වෙනවා නම්, අන්නේ යෝගාවචරයාට එයම නිර්වාණගාමි ඒකායන මාර්ගය බවට පත් වෙනවා. මෙන වේදනානුපස්සනාව. ඒ වගේම මේ එකලේශයකින් ඉදිරිපත් කළේ තවත් පැත්තකින් බැලුවම සාමිස සුඛ, සාමිස දුක්ඛ, ඒ වගේම නිරාමිස සුඛ, නිරාමිස දුක්ඛ යනාදී ක්‍රමේනුත් මේ වේදනාව වර්ග වෙනවා. ඒවා පිළිබඳ සියල්ල විස්තර කරන්න මේ කාලේ නෙමෙයි. එසා පීළඟට බලනවා මේ චිත්තානුපස්සනාව පිළිබඳවත් කෙටියෙන් යමුත් යමක් ඉදිරිපත් කරන්නට. කතංච භික්කවේ භික්කෝ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. මහණෙනි, මේ ශාසනයෙහි සිතෙහි සිතවිලි අනුව බලමින් වාසය කරන්නේ කෙසේද? දැන් මේ සතර සතිපට්ඨාන භාවනාවේ තුන්වෙනිව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ චිත්තානුපස්සනාව. දැන් සිත කියලා කිව්වම අපි දන්නවා අරමුණු හිතන අරතෙන් තමයි සිත කියලා කියන්නේ. ආරම්මණං චින්තේති චිත්තං. දැන් මේ බෞද්ධයා නාලිකාව බලන පින්නතුන් මේ අභිධර්ම පාඩමකුත් ඉගෙන ගන්නවා. ඉතින් එනිසා මේ සිත පිළිබඳව බොහෝ විට කරුණු කාරණා පින්නතුන් දන්නවා. අරමුණු හිතන අරතෙන් තමයි සිත කියලා කියන්නේ. හැබැයි මේ සිතට ධම්ම සංගණී ප්‍රකරණයේ අභිධර්ම පිටකේ නම් 10ක් ඉදිරිපත් කරලා තිබෙනවා. චිත්තං මනෝ විඥානං, මනෝවිඤ්ඤාණ ධාතු, විඤ්ඤාණ කන්දු, පණ්ඩරං, හදයන්, මේ විදිහට විවිධ නම් සිතට යොදා තිබෙනවා. මේ සිත කියලා හඳුන්වන්නේ මේ අරමුණු චින්තනය කරන අරතේ. කොට මේ සිතෙහි පහළ වෙන සිතිවිලි ධාරාවන් අනුව කොහොමද අපේ සිහිය දියුණු කරන්න? මේකටත් පුංචි උදාහරණයක් මා පළමු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝම සද්ධාවන්ත තරුණයෙක් පැවිදි වුණා. පැවිදි වුණාම මේ නවක ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේ දෙනමක් වැඩ හිටියා. එක ස්වාමීන් වහන්සේ නමක් ළඟට යනකොට විනය උගන්වනවා. මේ දේ කරන්න ඕන, මේ දේ කරන්න එපා, මේක කැපයි, මේක අකැපයි, මේ දේ කළ යුතුයි, මේ දේ නොකළ යුතුයි කියලා විනය උගන්වනවා. තවත් ස්වාමීන් වහන්සේ නමක් මේ නවක ස්වාමීන් වහන්සේට අභිධර්මය උගන්වනවා. මේ ස්වාමීන් වහන්සේට මේ විනය පිටකය ඉගෙන ගැනීමේදී අදහසක් ඇති වුණා. පින්නතුන් දන්නවද උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට කොච්චර ශික්ෂාපද රකින්න තියෙනවද කියලා? 9180 කෝටි 5,36,000 පමණ ශික්ෂා. ගාන මතක තියාගන්නත් අපහසුයි. අපි කෙටියෙන් කියන්නේ කෝටියක් සංවර ශීලය කියලා. මේ ස්වාමීන් වහන්සේට හිතුණ අනේ මේ මෙපමණ ශික්ෂාපද ප්‍රමාණයක් මට රකින්න නම් පුළුවන්. අනේ ඉතින් මේව කොහොමද මතක තියාගන්නේ? මෙහෙම කල්පනා කරලා කල්පනා කරලා අවසානයේ තීරණයකට එළඹුණා. මොකද්ද තීරණේ? සිවුරු අරලා ගෙදර යන්න. ආචාර්යයන් වහන්සේ මේ බව දැනගත්තා. තථාගත බුදුරජාණන් වහන්සේ වෙත මේ නවක ස්වාමීන් වහන්සේ යොමු කළා. බුදුරජාණන් වහන්සේ අසවදාලා, දරුව මේ කෝටි ගානක් දේවල් ඔබ රකින්න එපා. එකම දෙයක් රකගන්න පුළුවන්ද? අනේ ස්වාමීනි, මේ එක දෙයක් නම් මං කොහොම හරි රැකගන්නම්. දරුවෝ මේ සියලුම දේවල් ආරක්ෂා නොවෙන්නේ තමන්ගේ හිත ආරක්ෂා කර නොගැනීම නිසානේ. එනිසා ඔබ සිත ආරක්ෂා කරගන්න කෝටි ගානක් දේවල් ගැන හිතන්න එපා, කල්පනා කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ හිත දිහා දැන් බලාගෙන ඉන්නවා. හිතේ නරක චේතනාවක් මතුනොත් ඒක ඉක්මනින් ඉවත් කරනවා.
අවසාන මේ ස්වාමීන් වහන්සේගේ හිත නිරායාසයෙන්ම වගේ චිත්තානුපස්සන සතිපට්ඨානයට යොමු වුණා. උන්වහන්සේ සිතෙහි සිතිවිලි අනුව බලමින් වාසය කිරීමට පුරුදු වුණා. වැඩි කල ගත වුණේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ නිකලෙස් මහා රහතුන් වහන්සේ නමක් බවට පත් වුණා කියා සඳහන් වෙනවා. කොට මේ යං යං යස්මින් යස්මින් කනේ යං යං චිත්තම් පවත්තතේ තන් තං සල්ලක්ඛෙන්තෝ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. යම් යම් අවස්ථාවලදී යම් යම් සිතක් හෝ සිටිවිලි ධාරාවන් තමන්ගේ సంతාණේ පහළ වෙනවා නම් මෙන්න මේ සිටිවිලි ධාරාවන් අනුව සිහිය පිහිටවීමයි චිත්තානුපස්සනා භාවනාව කියලා කියන්නේ. මේක විග්‍රහ කරලා තියෙනවා ආකාර 16කට. සරාගං වා චිත්තං සරාගං චිත්තංติ පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තංติ පජානාති. යම් වෙලාවක ඇහෙන් දකින රූපේ නිසා, කනෙන් අහන ශබ්දේ නිසා මේ විදියට ඉන්ද්‍රියන්ගෙන් ගෝචර කරගන්න යම් යම් අරමුණක් නිසා ඇලීමක් ඇති වුණොත්, ඒක තමයි සරාග සිත කියලා කියන්නේ. රාග සහිත සිත, ලෝභ සිත. අභිධර්මයේ ඉගෙන ගත්ත ලෝභ සිත් අටක් තියෙනවා කියලා, මෙන්න මේ ලෝභ සිත් අට තමයි සරාග සිත කියලා හඳුන්වන්නේ. යම් වෙලාවක මේ ලෝභසාගත සිතක් එහෙම නැත්නම් යම් ඇලීමක් ඇති වුණා නම් මෙන්න මේ ඇලීමක් ඇති වුණ බව ඒ යෝගාවචරයා දැනගන්නවා. ඒක සරාග සිතක්, රාග සහිත සිතක් කියලා මෙනෙහි කරනවා. රාගෙන් තොර සිතක් නම් රාගෙන් තොර සිතක් කියලා පජානාති දැනගන්නවා, මෙනෙහි කරනවා. සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තංติ පජානාති. දැන් තමන්ට පවතින්නේ තරහසාගත සිතක් නම් ඒක දැන් මට මේ තරහ ගිහිල්ලා ඉන්නේ කියලා දැනගන්නවා. වීත දෝසං වාචිත්තං වීත දෝසං චිත්තංติ පජානාති. තරහසිත සංසිඳුනහම දැනගන්නවා දැන් මට තරහ හිතක් නැහැ කියලා. දැන් බොහෝ විට ඔබට ඔබේ නිවසේදී මේක ගොඩක් ප්‍රායෝගික වෙන්නට පුළුවන්. ස්වාමියා සමග, දරුවන් සමග, නැත්තම් දරුව දෙමෝපියෝ සමග, සහෝදර සහෝදරියන් සමග එක වහලයක් ලට ජීවත් වෙනකොට විවිධ අවස්ථාවලදී තරහසිත මතුවෙන්නේ නැද්ද? තරහසිතක් මතුවෙනවා. ඒ වෙලාවට අපිට අවධානය යොමු කරගන්න පුළුවන් නම් මට දැන් තියෙන්නේ තරහසිතක්, තරහසිතක් කියලා අපිට පරුස වචන කියන්න, අනුන්ගේ සිත් රිදෙන වචන කියන්න, එසේත් නැත්තම් අර තරහව මැඩපවත්වා ගන්න වෙනත් වෙනත් නොගැලපෙන දේවල් කරන්න අපිට ඕනකමක් වන්නේ නැහැ. ඒ වෙලාවේ අපිට උවමනා කරන්නේ මේ චිත්තානුපස්සනාවට අනුව මේක සදෝෂ සිතක්, එහෙම නැත්නම් මේ තරහ සිතක් කියලා අපි මෙනෙහි කරනවා, දැනගන්නවා. මෙන්න මේ විදිහට ඒ යෝගාවචරයා ඒ තමන්ගේ සිතේ පහළ වෙන සියලුම සිතිවිලි ධාරාවන් එකක් එකක් පාසා මෙනෙහි කරනවා. යම් වෙලාවක සමෝහං වාචිත්තං සමෝහං චිත්තංติ පජානාති. මුලා වුණ සිතක් නම් මුලා වුණ සිතක් කියලා දැනගන්නවා. ඒ වගේම මුලා නොවුණ සිතක් නම් මුලා නොවුණ සිතක් කියලා දැනගන්නවා. ඒ වගේම සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තංติ පජානාති. සෞත්තර සිත කියන්නේ ලෞකික සිතට. අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තංติ පජානාති. අනුත්තර සිත කියන්නේ ලෝකෝත්තර නිර්වාණ ධර්මය අවබෝධ කළ සිත. මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තංติ පජානාති. මහග්ගත සිත කියන්නේ භාවනා වඩලා ධාන බවට පත් වුණ සිත. අමහග්ගත සිත කියන්නේ ධාන බවට පත් නොවුණ සිත. ඒ වගේම සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තංติ පජානාති. යම් කෙනෙකුගේ සිත භාවනා වඩලා සමාධිගත වුණා නම් එයා දැනගන්නවා දැන් මගේ හිත සමාධිගත සිතක් කියලා. මෙන්න මේ විදිහට මේ සියල්ලෙන් සියල්ල විස්තර කරන්න කාලය නැහැ. මේ 16 ආකාරයකට මේ චිත්තානුපස්සනාව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තිබෙනවා. යම් යම් වෙලාවකට මේ වාඩි වෙලා ඉන්න වෙලාවක, නැත්තම් සක්මන් කරන වෙලාවක, නිදාගෙන ඉන්න වෙලාවක, පාරේ ගමන් කරන වෙලාවක, බස්රියේ හෝ දුම්රියේ ඉන්න වෙලාවක වන්න පුළුවන්, මොනියම්ම වෙලාවක හරි තමන්ට ඇතිවෙන සියලුම සිතිවිලි ධාරාවන් පිළිබඳව ඒ මොහොතට ඔබට අවධානය යොමු කරන්න පුළුවන් නම්
ඔබ ජීවිතයේ බොහෝ සෙයින්ම පාපයට යොමු නොවේ පාපයට අවනත නොවේ ආරක්ෂා කර ගැනීම හැකියාව අපිට වර්ධනය වෙනවා සාමී චිත්තානුපස්සනා භාවනා මාර්ගය ලෞකික ජීවිතයේදීත් අපිට තාමත්ම ප්‍රයෝජනවත් භාවනා මාර්ගයක් ඊළඟට කතංච භික්කවේ භික්කෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති මහණෙනි ධර්මේහි ධර්මානුපස්සේව ධර්මේහි ධර්මයන් අනුවබනමින් වාසය කරන්නේ කෙසේද ඉද භික්කවේ භික්කෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසුනීවරණේසු අජ්ජත්තං වා කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යම් වෙලාවක කුමන ඉරියවකදී හෝ වේවා තමන්ට මේ කාමච්ඡන්ද සිටිවිල්ල එසේ නැත්නම් මේ ඇහැ පිනවීමේ කැමැත්ත කන පිනවීමේ කැමැත්ත නාසය පිනවීමේ කැමැත්ත මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් පිනවීමේ ආශාව ලෝභය මේ ඉඳුරන් පිනවීමේ දැඩි ලෝභය ඇති වුණා නම් මෙන්න මේ ස්වභාවය තමයි කාමච්ඡන්ද නීවරණය කියලා කියන්නේ මෙතනදී ආකාර දෙකක් තියෙනවා වස්තුකාම හා ක්ලේශකාම කියලා වස්තුකාම කියලා කියන්නේ ඇහැ පිනවන රූප කන පිනවන ශබ්ද මේවට ඇලීම ක්ලේශකාම කියලා කියන්නේ මේ වස්තුන්ට ඇති දැඩි ලෝභය මේ වස්තුකාමයන් පිළිබඳව ක්ලේශකාමයන් පිළිබඳව මේ යම් වැරදි වැටහීමක් දෘෂ්ටියක් අවබෝධයක් ඒ වගේම මේවා පිළිබඳ දැඩි ලෝභසාගත ස්වභාවයක් ඇති වුණාම ඒ යෝගාවචරයා එක නුවණින් මෙනෙහි කරන්නට පුහුණු වෙනවා ඒ වගේම ව්‍යාපාදයක් ඇති වෙන්නට පුළුවන් ඒ වගේම තීන මිද්‍යයක් ඇති වෙන්නට පුළුවන් උද්ධච්ච කුක්කුච්චයක් ඇති වෙන්නට පුළුවන් විචිකිච්ඡාවක් ඇති වෙන්නට පුළුවන් මේ කුමන හෝ අරමුණක් ඇති වුණාම යෝගාවචරයක නුවණින් මෙනෙහි කරනවා මෙන්න මේ මෙනෙහි කිරීමේදී ඒ පුද්ගලයාට අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ නීවරණ ධර්ම ඒ මොහොතට තුනී කරගන්නට යටපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා ඒ වගේම තවත් මෙතනදී බුදුරජාණන් වහන්සේ වදාළ චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයං uppajjate චක්කු විඥාන යම් කෙනෙක් මේ ඇහැ දැනගන්නවා ඇහැ පිළිබඳ සිහිය පිහිටවනවා ඒ වගේම ඇහෙන් බලන රූපය පිළිබඳව සිහිය පිහිටවනවා ඒ වගේම ඇහත් රූපයත් නිසා හටගන්න විඥානය තමයි චක්කු විඥාන සිත මෙන්න මේ චක්කු විඥානයේ පිළිබඳ සිහිය පිහිටවනවා ඒ වගේම කන පිළිබඳව කනින් ආන ශබ්දයේ පිළිබඳව සෝත විඥානයේ පිළිබඳව නාසයේ පිළිබඳව නාසයෙන් ලබන ගන්ධරමුණු පිළිබඳව ඒ දික නිසාම හට ගන්න ධාන විඥානයේ පිළිබඳව ඒ වගේම දිව පිළිබඳව දෙයෙන් ලබන රස පිළිබඳව ඒ දෙක නිසාම හට ගන්න ජීවහා විඥානයේ පිළිබඳව කය පිළිබඳව කයෙන් ලබන ස්පර්ශයේ පිළිබඳව ඒ වගේම මේ දෙක නිසාම හට ගන්න කාය විඥානයේ පිළිබඳව මෙන්න මේ විදිහට යම් කෙනෙක් නිරන්තරයෙන්ම සිහිය දියුණු කරනවා එය ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනාව බවට පත් වෙනවා ඒ වගේම යම් කෙනෙකුගේ සිතේ මේ බොජ්ජංග ධර්ම සති සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය මේ බොජ්ජංග ධර්ම සත යම් යම් අවස්ථාවලදී ඇති වෙනවා නම් මෙන්න මේ බොජ්ජංග ධර්ම අනුව තමන්ගේ සිත පුහුණු කරනවා ඒ වගේම දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව තමන්ගේ සිහිය දියුණු කරනවා දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව සිහිය දියුණු කරනවා දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව සිහිය දියුණු කරනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව සිහිය දියුණු කරනවා යම් කෙනෙක් මේ විදිහට මේ ධර්මයන් අනුව ඒ කියන්නේ සතර සතිපට්ඨානේ විග්‍රහවන මේ ධම්මානුපස්සනාවේ ගෙන්වෙන පංච නීවරණ ධර්ම ඒ වගේම ආධ්‍යාත්මික බාහිර ආයතන ඒ වගේම බොජ්ජංග ධර්ම ඒ වගේම මේ ආරි සත්‍ය ධර්ම මේවා පිළිබඳව නිරන්තරයෙන්ම තමන්ගේ සිහිය දියුණු කරනවා මේ සතර සතිපට්ඨානයේ මොනියම් හෝ භාවනා අරමුණක් නැවත 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 පුහුණු කරනවා භාවනා වශයෙන් වඩනවා අන්නේ යෝගාවචරයා
මේ ආත්ම භාවයේ තුලදීම තමන්ගේ සිහිය දියුණු කිරීමෙන් තමන්ගේ චරිතානුකූල මොනියම් මොහෝ භාවනා මාර්ගයක් අනුව සිහිය දියුණු කරලා ඒ බුද්ධ ආදී ආර්ය මහෝත්ථමයන්න් වහන්සේලා සනසුන අමා නිවනින් සුවපත් වෙනවා කියලා මේ ධර්මයේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා පින්නතුනි මේ සතිපට්ඨාන සූත්‍රයේ පිළිබඳව ඉතාමත්ම සැකවෙන් සංක්ෂේපයක් තමයි අපි මේ බෞද්ධයා නාලිකාව තුලින් බෞද්ධයා ගුවන් විදුලිය තුලින් රූපවාහිනිය තුලින් ඉදිරිපත් කරන්නට යෙදුනේ සියලුම බෞද්ධ පින්නතුන් විසින් වාචෝද්ගත කළ ගත යුතු වූ ඒ වගේම නිරන්තරයෙන් සජ්ජායනා කළ යුතු වූ නිරන්තරයෙන් අර්ථ විමසිය යුතු වූ නිරන්තරයෙන් භාවනා වශයෙන් ප්‍රගුණ කළ යුතු ඉතාම ගෞරවනීය සූත්‍ර දේශනාවක් තමයි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව. ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් ඒ වගේම සංක්ෂේපයක් අපි මේ දේශනාව තුළින් ඉදිරිපත් කළේ. මේ පින්වත් සෑම දිනම බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ දේශනාව ශ්‍රවණය කළා. එයින් ජනිත කරගන්නා ලද උදාරතර පුණ්‍ය ලාභය අප හැදුවෙඩු දයාබර මව්පියතුමන්ට ඒ වගේම නමින් නැසී පරලෝකීය ඥාතීන්ට දිව්‍ය රාජ මණ්ඩලයට සමස්ත ලෝකවාසී සියලුම ජනතාවට ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත මේ නාලිකාව ශ්‍රවණය කළ ඒ වගේම නැරඹූ සියලුම ප්‍රේක්ෂක ශ්‍රාවක පින්නතුනට ඒ වගේම මේ බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂක ගරු කටයුතු පූජනීය අපේ දරණාගම කුසලදාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ ධර්ම සම්නිවේදනයේ පුරෝගාමී මෙහෙවරක් වර්තමානීට කරන මහා යතිවරයන් වහන්සේ නමක් ඉතින් නිසා වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරලීම ඉතාමත්ම අපේ යුතුයකම එනිසා මේ බෞද්ධ ධර්ම සම්නිවේදනයේ සඳහා මුල පුරා සිටින ඒ පූජ්‍ය දරණාගම කුසලදම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් චිරාත් කාලයක් මේ ධර්ම සම්නිවේදන කටයුතු පවත්වාගෙන යමින් මේ අපේ ශ්‍රී ලංකා ධරණී තලය ආලෝකමත් කරන්නට නිරෝගී සුව දීර්ඝාෂත් වේවා කියා අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ නාලිකාවට වැඩම කරවමින් අපේ ප්‍රේක්ෂක ජනතාව සුවපත් කරන අපේ සියලුම ස්වාමීන් වහන්සේලාට නිරෝගී සුව දීර්ඝාෂත් වේවා. අද මේ ධර්මයේ ශ්‍රවණය කළ සියලුම පින්නතුනට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ සතර සතිපට්ඨාන ධර්ම ඔබ සියලු දෙනාටම සුවසේම වැටහේවා, සුවසේම භාවනා වශයෙන් ප්‍රගුණ වේවා, සිහිනුවන වැඩේවා. සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්ම සුවසේම පුහුණු වෙමින් ඉක්මන් භවයකදීම දුකින් මිදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කිය අපි සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.